upgrade to the new Dettol body wash. අපි හෙට උදේ සිට විලඳ පොලේ අර්ලිහාල් පමණක් නෙවෙයි සියලු මහල් රජයේ පාර්ලිමේන්තුවේ යටත්විය යුතුමයි. ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකෙන් තමුන්ගේ නිෂ්පාදන විලඳ පොලට නිකුත් කළ යුතුමයි. මම අද සිට නිකුත් කරනවා රජයේ සහතික මිලට විකුණන්න පුළුවන් මිලකට. හාල් මිල වැඩි කරගත් එතුමන්ලා මේ අවස්ථාවේදී හාල් මිල අඩු කරලා තියෙනෙත් එතුමන්ලා. මීට අවුරුද්දකට ඉත කලින් ගත්ත රුපියල් 60-70 ගත්ත වී තාම මේ අයගේ ගබඩාවල තියෙනවා. මේ අවස්ථාවේදී යම් අපහසුතාවයකට ගොඩහා මොල් හිමියෝ පත් වෙලා තියෙනවා. මොකද 156ටත් ඒගොල්ලෝ නාඩු වී ගත්තා. ඊයේ එතුමා කරපු ප්‍රකාශයෙන් පස්සේ ගොඩහා මැද පරිමාණ මොල් වලට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මින් ඉදිරියට වී මිල දී ගැනීමේදී සහල් මිල සකසා බලා ඒ සහල් මිලට සාපේක්ෂව වී මිල දී ගන්න කියලා මම මෝල් හිමියන් ගිනුත් ඉල්ලා සිටිනවා. මාස 3ක ඉඳන් 230 කරා 240 කරා 250 කරා 260 කරා අන්තිමට 270ක් කරලා තියෙනවා තව මෝලක්. එතකොට මෙයාට තිබුණනේ මේ මේක මේ 230 කරනකොට මේක මේ අපි ඔක්කොම එකතුලා මේක කරමුයි කියන්නේ. මේ එතකොට අපිට රුපියල් 10යි පාඩු. මේ 9 මට්ටමටම එනකන් ගිලෙනකන් ඉඳලා මෙයා කියනවා මේක හෙට ඉඳන් මේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා මේ පොලිසියට කියන්න වැඩි වලට වික්කොත් ප්‍රායෝගික අධිකාරියට කියන්න කියලා මෙයා කියනවා. මේකේ පරිප්පුව කාලා තියෙන්නේ අපි 220 ගහලා බිලක් එවන්න නැතුව අපිට සල්ලි දෙන්න කියනවා. අපි මේ දෙගොල්ලම හොරක මේ යන විදිහට තමයි මේ වැඩේ කරේ. මේ කට්ටිය තමයි මූලික බීජය මේකේ. මේ කට්ටිය තමයි හොරු. මෙයාලා මේ දෙගොල්ලම හොරකමේ ගිහලා අපි හොරු තත්ත්වෙට දානකොට මේක ඇවිල්ලා අපිට ලොකු ප්‍රශ්නයක්. මේක ඩල්ලි මහත්තයා මේ කතාව ඉල්ලා අස් කර ගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ අපි එකඟයි. නමුත් එවපු හාල් ටිකට සාධාරණයක් කරන්න ඕනේ. අපිත් තියෙනවා ලොකු ප්‍රමාණයක්. ඒ හාල් ටිකට 220 හෝ 215 කරලා සල්ලි ටික එක්ක අහපු දෙන්න ඕනේ. එක්ක තියෙන හාල් ටික අහපු කරයි යන්න ඕනේ. ඔව්. දැන් මේ හාල් ටිකට මොකද වෙන්නේ? එතකොට ජනතාවට ඒ කාණ්ඩද ඔබලා දෙන්නේ? මේ වහල් අපි විකිණීමෙන් නවතිනවා. ලංකාවේ පොඩි ව්‍යාපාරිකයෝ සෑහෙන්න ඉන්නවා. මේ මිනිස්සුන්ට රුපියල් 10,000ක් පාරුනොත් මේ මානසික ව්‍යාපාර වහන්න එනවා. මේ ලක්ෂයක් දඩ ගැහුවොත් මේ මිනිස්සුන්ට උන් ඉදි දැන් නැති වෙනවා. පරිභෝගික අධිකාරියෙන් ඇවිල්ලා කියනවා අපිට ඒව අදාළ නැහැ කියලා. ඒ කට්ටියට මේ කරන්න තියෙන කඩවලට යන එක නෙමෙයි. මේ මෝල් හතරට හෝ පහකට දාන්න ඕනේ පස් දෙනෙක්. ටැංකියක් එළියට එනකොට බලන්න ඕනේ මේක ඉන්වොයිස් එක තියෙනවද කීයට බිල් කරලා තියෙන්නේ. අන්න ඒවයි බලන්න ඕනේ. ඒව බලලා ඉන්වොයිස් එක නැත්නම් එළියට එවන්න හොඳ නැහැ. එතකොට මේ බිල අපේ කඩේ තියෙන්න ඕනේ. ඒක චෙක් කරන්න පුළුවන් ඉඳලා හිටලා ඇවිල්ලා. බිල තියෙනවද? අපිත් ඇතර බිල නැත්නම් ගන්නෙ නැහැ හාල්.